පාස්කුවිරිද බෝම්බේ පිපිරිලා දැම් මාසතුනයි. එදා විශාල බයක් තිබුණ මේ රටේ ආරක්ෂක තත්ත්වය පිරිහිලා ආපව බෝම්භ පිපිරෙයි ආර්ථික කඩාවැටිලා සු ගමම්බිමං යන්නෑ කියලා. එත් මාසතුනක් යන්ට ඉස්සෙල්ලා යළිත් ස්ථාවර භාවයක් ඇතිකල්ලා තියෙනවා. වෙසක් පෝය දවසේ පන්සල්වලට ගිහින් ආපව් ගෙදෙට්ට ගිය. බයක් සැකයක් තිබුණ. ඇසල පෝය වෙනකොට ඒ බය සැකේ නැතිවෙලා අනුරාධපුරට ආවේ නැතුණත් තමන්ගේ ගම්මාන වටේ සැරිසර. මම කතරගම ගියද්දි එදා රාත්‍රියේ 104ක් ඇවිල්ලි. අන්තිම දවසේ 105කට වැඩිය සෙනගක් කතරගම පෙරහැරට සම්බන්ධ වුණා. වැඩියෙන්ම යාපනයේ ඉඳන් කතරගමට පාගමනට ආවේ මේ සැරේ 27000ක්. ඒ ලංකාවේ වාර්තාවක්. අපේ උත්සාහය දිසැම්බර් මාස වෙනකොට සංචාරක ව්‍යාපාරයේ යථා තත්ත්වයට පමුණවන්නේ. දැන් ඒ අපි අභියෝගයට මූණ දුන්නා. අපි ස්ථාවර භාවයක් ඇති කරලා තියෙන්නේ. ඒත් අපිට ඊළඟට තියෙන ඊටත් වඩා විශාල අභියෝගයක්. මේ ආර්ථිකය ණයබරින් ඉවත් කළා ඉදිරියට ගෙනියන සටන. අනේ එතෙන්ට තමයි අපි යන්න ඕනේ. අපි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. එහෙනම් අපි පස්සට වැටුන්නේ නැහැ. අපේ අනාගතේ නැති උනේ නැහැ. ඒත් අපිට අනාගතයේ තියෙන අභියෝගයට මූණ දෙන්න අපි ආපහුවේ ශක්තිය ලබා ගත්තා. අනේ එතනින් ඒ ගමන ඉදිරියට ගෙනියමු කියලා මම කියන්න කැමතියි. නාගරික සංවර්ධන අධිකාරිය මේ රටේ සංවර්ධනය කියලා කරපු ව්‍යාපෘති වලට කළේ මුළු අවුරුදු 10ටම නගර පිරිසිදු කළා, නගර ගොඩනැගුවා කියලා මහා මායාවක් හදලා තිබුණාට රුපියල් බිලියන 22යි කළේ අවුරුදු 10ටම මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුවේ යටතේ අපි අවුරුදු 3ක් ඇතුළත රුපියල් බිලියන 67ක වැඩ කරලා තියෙනවා. කොටින්ම මේ ආණ්ඩුවේ අවුරුදු 10 වැඩ එක අවුරුද්දෙන් අපි කළා තියෙනවා මේ නාගරික සංවර්ධන අධිකාරිය. එදා 2014 නාගරික සංවර්ධන අධිකාරියේ ආදායම් අවුරුදු 3න් දෙගුණ කළා තියෙනවා. ලාභය 4 ගුණයකින් වැඩි කළා තියෙනවා. දැවැන්ත සංවර්ධනයක් අපි කරගෙන යනවා. හැබැයි මේ මොන සංවර්ධනය කෙරුවත් අපිට බැනුම් අවලාද මේ සියල්ල ඒ වගේ නම් අඩුවක් නැහැ. ගින්නක් හට ගන්නකොට ඒක UNP-ෙන් තමයි ගින්න ඇති වෙන්නේ. හැබැයි ගින්න නිමනකොට ඒ ගින්න නිමන්නේ රජයෙන්. ඒක රජය කළ යුතු දෙයක්. අපේ රටේ හිටපු දේශපාලකින් හැමදාම මහා සංඝරත්නයේ කරට නැගලා තමන්ගේ දේශපාලන ගමන ගියා මිසක් මහා සංඝරත්නයට කරපු දෙයක් නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ තමයි අපේ රටේ 41,000 භික්ෂුන් වහන්සේලාට රුපියල් 110ක 15ක 20ක ඕනෑම රෝගාබාධයකදී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රක්ෂණයක් අපි ආරම්භ කළා.